පසුගිය දිනවල දේශපාලන පිටියේ යටිපෙලින් සිදුුණේ මොනවද කියලා අපි අදත් LNW Inside Story තුලින් ඔබ වෙත සමීප කරන්නයි මේ සූදානම. එජාප මැතිවරණ මෙහෙයුම මාතරින් ඇරඹේ. එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරණ ප්‍රචාරණ වැඩපිළිවෙල මාර්තු පළමුවැනිදා සිට වඩා සක්‍රිය කිරීමට පක්ෂය තීරණය කර තිබෙනවා. නායකත්ව මණ්ඩලය මගින් එය ක්‍රියාත්මක වන අතර නව පොදු සන්ධානයට පක්ෂ එක්කර ගැනීම සඳහා සාකච්ඡා පැවැත්වීම රවි කරුණානායකට පැවරී තිබෙන බවයි ආරංචි මාර්ග පවසන්නේ. නව සන්ධානයේ ලකුණ තවමත් අවසන් වශයෙන් තීරණය කර නැති නමුත් ජනතාවට සහන ලබා දෙන අතර සැබෑ මහජන ප්‍රශ්නවලට විසඳුම් සොයන වැඩපිළිවෙල එක්සත් ජාතික පක්ෂය විසින් අප්‍රේල් මාසයේදී පමණ එළිදැක්වීමට නියමිත බව සඳහන්. ඒ අනුව ජනාධිපතිවරණයට රනිල් වික්‍රමසිංහ නිසැක ලෙසම ඉදිරිපත් වන්නේද නැද්ද යන්න මේ ප්‍රචාරණ වැඩපිළිවෙලේ ස්වභාවය අනුව තීරණය කිරීමට හැකි වනු ඇති. මන්ත්‍රීවරුන්ගේ ප්‍රධානම ප්‍රශ්නය දේශපාලන පිටියේ වාද විවාද මත ගැටුම් මැද ගිරේට අහු වුණ උවග්ගඩි තත්ත්වයට තවත් පිරිසක් පත් වෙලා ඉන්නවා කියලා ආරංචි. ඒ තමයි දැනට ප්‍රධාන පක්ෂය නියෝජනය කරන නොකරන ඒ වගේම විවිධ හේතු මත ප්‍රධාන පක්ෂවලින් ඉවත් වූ මන්ත්‍රීවරු. ඔවුන්ට තිබෙන ලොකුම ප්‍රශ්නය තමයි ඊළඟ මහජන්දෙන් ආපහු පාර්ලිමේන්තුවට එන්නේ කොහොමද කියන කාරණය. මෙතනදී විශේෂ කණ්ඩායමක් තමයි ආණ්ඩුවේ සිටින පොහොට්ටුවේ තරුණ මන්ත්‍රී කණ්ඩායම. මේ වන විට නම් ඔවුන් ජනාධිපතිවරයාට බොහොම සමීප බව තමයි පෙනෙන්නට තිබෙන්නේ. කොහොම වුණත් දිගටම රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා සමග ඉන්නවද නැත්නම් තමන්ගේ මහගෙදරින් ගන්න තීරණයකට එකඟ වෙනවද කියලා තීරණය කරන තත්ත්වයකත් ඉන්න බව තමයි ආරංචිය. මේ බොහෝ දෙනෙක් පවුල් බලෙන් හෝ පිය උරුමයෙන් දේශපාලනයට ආපු අය. ප්‍රශ්නේ තියෙන්නේ මෙච්චර කාලයක් රාජපක්ෂවරුන්ගේ දේශපාලනය එක්ක හිටපු අය එජාපේ ප්‍රතිපත්ති එක්ක ගමට යද්දී ගමේ ඡන්දදායකයා ඔවුන් කොහොම පිළිගනීද කියන කාරණයයි. හිටපු ජනපති මෛත්‍රී සාර්ථක ඇමරිකානු සංචාරයක. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ඇමරිකානු සංචාරය ඉතා සාර්ථක කියලා තමයි ආරංචිය. ඇමරිකාවට ගිය හිටපු ජනාධිපතිවරයා ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දකුණු හා මධ්‍යම ආසියානු කටයුතු භාර නියෝජ්‍ය සහකාර ලේකම් අෆ්රින් අක්ෆර් හමුවී සාකච්ඡාවක නිරත වෙලා තිබෙන අතර එම හමුව සිදු වෙලා තියෙන්නේ වොෂින්ටන් DC ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේදී. දෙපාර්ශවයේ ශ්‍රී ලංකාවේ දේශපාලන තත්ත්වයන් පිළිබඳව එහිදී දීර්ඝ සාකච්ඡාවක නිරත වෙලා තිබෙනවා. එවගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මූලික වී ගොඩනගන සන්ධානය සම්බන්ධයෙන්ද විශේෂ අවධානයක් යොමු කර තිබෙන බව සඳහන්. මේ අතර ඇමරිකාවේ වොෂින්ටන් DC පිහිටි විශ්ව සම සම්මේලනයේ ජාත්‍යන්තර කාර්යාලයට හිටපු ජනාධිපතිවරයා විශ්ව සම සම්මේලනයේ මහලේකම් ලැරි මොෆිට් විශ්ව සම සම්මේලනයේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රධාන නියෝජිත ආචාර්ය ටැගල්ඩින් හමඩ් සහ විශ්ව සම සම්මේලනයේ ජ්‍යෙෂ්ඨ උපසභාපති ටොමිකෝ ඩුග්ගාන් සමග ශ්‍රී ලංකාවේ සහ ලෝක සාමය සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කර තිබෙනවා. එමෙන්ම පුටු සන්ධානයේ නව නිලධාරී මණ්ඩලය පත්කිරීමද කඩිනම් කිරීමටයි තීරණය කර තිබෙන්නේ. මහබැංකුව කාටත් හොරෙන් ලක්ෂ ගණනින් වැටුප් වැඩි කරගෙන පවතින ආර්ථික අර්බුදය නිසා රජයේ සේවකයන්ගේ වැටුප් වැඩි නොකිරීමට මුදල් අමාත්‍යාංශය නිර්දේශ කර තිබියදීත් ශ්‍රී ලංකා මහබැංකුවේ සේවකින්ගේ පමණක් වැටුප් සහ දීමනා ඉහළ නන්වාගෙන තිබීම මේ වෙද්දී සමාජය තුළ විශාල කතාබහක් ඇතිව තිබෙන කාරණයක් වෙලා. ජනවාරි මාසයේ සිට මෙලෙස වැටුප් ඉහළ නැන්වීම කර ඇත්තේ ශ්‍රී ලංකා මහබැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ ඇතුළු මුදල් මණ්ඩලය විසින්. මහබැංකුවේ ඇතැම් නියෝජ්‍ය අධිපතිවරුන්ගේ වැටුප රුපියල් 712179කින් ඉහළ නන්වා තිබෙනවා. මේ අනුව ශ්‍රී ලංකා මහබැංකුවේ නියෝජ්‍ය අධිපතිවරයෙකුට මේ වසරේ ජනවාරි පළමුවැනිදා සිට සිළු දීමනා සහිතව මාසකට රුපියල් 1,687,447.56ක වැටුපක් ලැබෙනවා. රට බංකොලොත් කරලා ලක්ෂ ගණන් ගෙවීම. මේ අතර ශ්‍රී ලංකා මහබැංකුවේ කාර්යාල කාර්ය සහායක තනතුර කළමනාකාර සහකාර ජ්‍යෙෂ්ඨ නිලධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධ්‍යක්ෂ අතිරේක අධ්‍යක්ෂ ජෙනරාල් ආදී තනතුරු රැසකද වැටුප් වැඩි කර ඇත්තේ දෙගුණයකින්. මහබැංකුවේ කාර්යාල කාර්ය සහායක තනතුරේ පළමු ශ්‍රේණියේ සේවකයෙකුගේ මීට පෙර මූලික වැටුප උනේ රුපියල් 34,235ක්. සියලු දීමනා සහිතව එම තනතුරට ලැබුණු මාසික වැටුප රුපියල් 1,44,776.76ක් බව සඳහන්. එහෙත් නව වැටුප් වැඩිවීමට
අනුව එම තනතුරේ මූලික වැටුප රුපියල් 55,805ක් දක්වා එනම් රුපියල් 21,570කින් ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව සිරු දීමනා සහිතව දැන් එම තනතුරේ සේවකයෙකු ලබන මාසික වැටුප රුපියල් 183,388ක්. කලමනාකාර සහකාර පළමු ශ්‍රේණියේ සේවකයන්ගේ වැටුප සිරු දීමනාද සහිතව රුපියල් 62,797කින් වැඩි වී තිබෙනවා. නව වැටුප් වැඩිවීම සමග ඔවුන්ට දැන් මාසිකව රුපියල් 235,035ක වැටුපක් ලැබෙන බවයි කියන්නේ. පළමු ශ්‍රේණියේ ජේෂ්ඨ නිලධාරියෙකුගේ වැටුප රුපියල් 184,569යි 780කින් ඉහළ ගොස් තිබෙන අතර අතිරේක අධ්‍යක්ෂ ජෙනරාල්වරුන්ගේ වැටුපද රුපියල් 522,359කින් වැඩි කර තිබෙන බව සඳහන්. මේ අතර ශ්‍රී ලංකා මහ බැංකුවේ විශ්‍රාමික සේවකයන්ගේ වැටුපද 70%කින් ඉල් නැන්වීමට කටයුතු යොදා තිබෙනවා. ඒ අනුව විශ්‍රාමිකයෙකුගේ වැටුප රුපියල් 55,000කින් පමණ වැඩි වීමට නියමිතයි. ආචාර්ය නන්දලාල් මහ බැංකුවට ස්වාධීන බවක් ලබා ගන්නට ඇත්තේ මෙලෙස හිතේ හැටියට කටයුතු කරන්නට දැය යන්න දැන් දේශපාලන තලයේ පවා කතා බහට ලක්ව ඇති කාරණයක් වෙලා. දැවැන්ත ආර්ථික අර්බුදයක් ඇති මොහොතක ආර්ථිකයට වග කියන ආයතනයක් ලෙස මේ සූදානම රටේ ඉතිරි ටිකත් නැති කරන්නට දැය යන ප්‍රශ්නයයි දැන් නගන්නට සිදුව තිබෙන්නේ. කර්මාන්ත 19,000ක විදුලිය විසන්ධි කරලා විදුලි බල මණ්ඩලයේ නිලධාරීන්ගේ වැඩි දත්ත ඉදිරිපත් කිරීම ගැන පසුගිය දවසක පාර්ලිමේන්තු මන්ත්‍රී පාටලී චම්පික රණවක අදහස් දක්වා තිබුණා. ජනතාවට වග කියන ආයතනයක් ලෙස ඒ සම්බන්ධයෙන් මහජන උපයෝගිතා කොමිසම අවධානය යොමු කළ යුතු බවයි ඔහු පෙන්වා දී තිබුණේ. විදුලි බල මණ්ඩලය ඉදිරිපත් කර ඇති සංඛ්‍යා අතිශය වැරදි සහගත බවත් බලාගාරවල ස්ථාවර ගාස්තු අසීමාන්තිකව වැඩි කර ඇති බවත් ඔහු සඳහන් කර තිබුණා. ඒ සම්බන්ධයෙන් රණවක මන්ත්‍රීවරයා කියලා තිබුණේ මෙන්න මෙහෙම. පසුගිය වසරේදී කර්මාන්ත 19,000ක විදුලිය විසන්ධි කර තිබෙනවා. ඊට සමගාමීව කර්මාන්ත ක්ෂේත්‍රයේ විදුලි අලෙවිය 20%කින් අඩු වෙලා ශ්‍රී ලංකාවට සාපේක්ෂව කර්මාන්ත විදුලි බිල වැඩි වී ඇත්තේ සිංගප්පූරුවේ සහ හොන්කොන්හි පමණයි. කර්මාන්ත ආශ්‍රිත තරඟකාරීත්වයක් සහිත වියට්නාමය, බංග්ලාදේශය හෝ දකුණු ඉන්දියාවට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ විදුලි බිල 40%කට වඩා වැඩි. අධික විදුලි බිල සහ අධික තෙල් මිල හේතුවෙන් 2028 වන විට ණය ගැනීමේ නොහැකියාවක් ශ්‍රී ලංකාවේ රජයට ඇති වෙන්න පුළුවන්. කවුරු ආණ්ඩු කළත් පවතින තත්ත්වය යටතේ 2028 දීම රට නැවත බංකොලොත් භාවයට ලක්වෙයි කියලයි රණවක මන්ත්‍රීවරයා කියන්නේ. මෙම විශේෂාංගය සකස් වන්නේ ජනිත සෙනවිරත්නගේ නිව්යෝක් කොළඹ ඇසුරිනි.